අයිවන් සුබ උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා සියත පත්තරෙන්, ඒ වගේම මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතාට. අපි සූදානම් අද දවසේ ලංකාවේ ජාතික පුවත්පත්වල පළවෙන අපට වැදගත් වෙන, බොහෝ දෙනෙකුට වැදගත් වෙන කරුණු කාරණා උපුටා ගනිමින් කතා බහ කරන්නට විශේෂයෙන් මහාචාර්යතුමන් සමගින් ඒට විශේෂඥ විද්වත් මතක එක්කාසු කරන්න සූදානම්. එදී මුල්ම අවධානය යොමු කරමු කියලා හිතනවා මහාචාර්යතුමනි, දිනමින පුවත්පතට දිනමින පුවත්පතේ තිබෙනවා තම වටිනා කාරණාවන් දෙකක් රටක් වශයෙන්. සංහිඳියා ක්‍රියාපිළිවෙත පියවරෙන් පියවර ඉදිරියට යනවා ජනපති මානව හිමිකම් මහ කොමසාරිස්ට කියයි කියලා. ඒ වගේම ලෝක ආදර්ශවත් ජාතියක් ලෙස නැගී සිටීමට සෑම සහයක්ම දෙනවා කියලා ඒ උත්සාහයට එක්සත් ජාතීන්ගේ මහලේකම් ජනපති මෛත්‍රී හමුවේ කියයි කියලා. දැන් ඒ සුවිශේෂී අවස්ථාවේ ඒ සුවිශේෂී හමුව ඊට පහලින් අපූරු ඡායාරූපයකින් පෙන්නුම් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වෙනි සැසිවාරයේ සඳහා සහභාගී වීමට ඇමරිකාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලිකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා. දැන් ඔබ දැන් දකින්නේ ලක්බිම පුවත්පතේ පළකොට තිබෙන ආකාරයේ ඒ දැන් කලින් අපි දැක්කේ දිනමිනේ තියෙනවා බොහොම නිල වශයෙන් ගත්තු ඡායාරූපය. ලක්බිමේ පළ කරන මේ දැන් පේන ඡායාරූපය ගත්තොත් එහෙම හරි සැහැල්ලුවෙන් දෙන්න කතා බහ කරමින් ඉන්න අවස්ථාවක් තමයි අපිට දකින්න තියෙන්නේ. පැහැදිලිව කියන්නේ රාජ්‍ය නායකයෙක් විදිහට මම හිතනවා තියෙන සුහදත්වය ඉත අපූර්වට ඡායාරූපයෙන් මම හිතන්නේ ප්‍රදර්ශනය වෙනවා. ඉතින් ශ්‍රී ලාංකික අපි සියලු දෙනා සතුටු වෙන්නට ඕන අපේ රාජ්‍ය නායකයාට මේ විදිහට මම හිතනවා ගරු බුහුමන් ලැබීමේ මොකද හෘදයාංගම විදිහටයි ඒක සිද්ධ වෙන්නේ. ඒදී ලක්බිම පුවත්පතේ අතුල් පිටු වார்த்தාවකුත් තියෙනවා ඒ සම්බන්ධව නේද? ඒ කියන්නේ මේක ප්‍රගීත් සඳහන් කරන එක හොඳයි. මොකද එහි ගිහිල්ලා අපේම ජාති ශ්‍රී ලාංකිකයන්ට ජනාධිපතිතුමා ආමන්ත්‍රණය කර කාලනේ තමයි තියෙන්නේ. ජනාධිපතිතුමා කියනවා ශ්‍රී ලංකා මාතෘභූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් කරනවා අමරිකානු ලාංකිකයන් හමුවේ තමයි ජනාධිපතිතුමා මේ කතාව කියන්නේ. මං හිතන්නේ ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් වීම අපි සියලු දෙනා මං හිතන්නේ ශ්‍රී ලාංකිකයන් විදිහට අපේක්ෂා කරනවා. ඉතින් මේ ගමන යන්න ටිකක් අසීරුයි. නමුත් මේ යහ පාලන ප්‍රතිපත්තියත් එක්ක මේ රට බෞද්ධ රටක් විදිහට, මොකද මේක පුවත්පතක සඳහන් වෙනවා මේ ප්‍රගීත්, මේකත් මේ ගමම අපිට ගන්න පුළුවන් නම් ව්‍යාකූල ලෝකයට ඇති එකම විසඳුම බුදුදහමයි කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද බෞද්ධ සංස්කෘතියක් විදිහට අපිට ලෝකයට යන්නට පුළුවන් නම් ඒක මම හිතනවා සමස්ත සබා දහමටම අනුකූල දහමක්. ඉතින් මේ ධර්මතාවය කියලා කියන්නේ ඉතාම විශිෂ්ට ධර්මතාවයක්. මොකද එහි තමයි තිබෙන්නේ සාධාරණත්වයේ, යුක්ති ධර්මය, සමානාත්මතාවය වගේ දේවල්. ඉතින් ලෝකයේ මේ ලෝක සිතීමේ තියෙන විශිෂ්ට බෞද්ධ සංස්කෘතික රටක් තමයි ශ්‍රී ලංකාව. ඉතින් අපි සියත පත්තරෙන් හැම වෙලාවෙම කියන්නේ මේ බෞද්ධකම තියෙන්නේ හතර පොයට විතරක්ද කියන එක මට හැම වෙලාවෙම අහන්න තියෙන්නේ. ඉතින් එහෙම නෙවෙයි, සිල් පවාරණය කළ මොහොතේ ඉඳලා තමයි අපි බෞද්ධකම ඇඟට ගන්න ඕනේ. ඒ වගේම තමයි බස් රථයේදී, පාසලේදී, පන්සලේදී, සෑම තැනකම, තැපැල් කන්තුරේදී, බැංකුවේදී, මේ සෑම තැනකම මේ බෞද්ධකම කියන එක ප්‍රදර්ශනය වෙන්න ඕනේ. වගේම තමයි ඇමරිකාව ඇතුළු ලෝකයේ, එංගලන්තයේ වේවා, ඕනම රටකින් මේ රටට ආවහම මේ බෞද්ධකම කියන එක පේන්න තියෙන්න ඕනේ. එහෙම නැතුව මේක සිල් රෙද්දෙවත්, එහෙම නැත්නම් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාගේ සිවුරේ වර්ණයකවත් තියෙන දෙයක් නෙවෙයි. අපි මං හිතන බෞද්ධ ජාතියක් විදිහට විශිෂ්ට විදිහට අපි ප්‍රතිපත්ති පූජාව උතුම් කොට සලකන්න ඕනේ. මං හිතන ඒ නිසා මේ කාරණය පිළිබඳවත් අපි ඉස්මතු කොට දක්වන්නට අවශ්‍යයි. ඔව්, මේ ඉතාම විශේෂ අවස්ථාවක් පැවැත්විලා තියෙනෙත්. මම මේ මහජනතුමයි අදහසක් කර ගමන් කියවල බැලුවේ 7 වෙනි බෞද්ධ සමුළුවේ සංවිධායක කමිටුවේ සභාපතිතුමා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහත්මයත් මේ ස්ථානයේ ඉන්නවා. ඒ වගේම ඇමතිතුමත් මේ ස්ථානයේ ඉන්නවා. මේ කතාව කියන්නේ මහාචාර්යතුමා කියන මේ කතාව කියන්නේ ව්‍යාකූල ලෝකයට ඇති එකම විසඳුම බුදුදහමයි කියලා ලෝක බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති සිංකයි කෝරි හිමි තමයි මේ කතාව කියලා තියෙන්නේ. ඒ අවස්ථාව තමයි ඔබ දකින්නේ. හොඳයි, දැන් මේ අපි පටන් ගත්තේ මේ කතාව අපි ආරම්භ කරේ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහල් සමුළු අමතලා ඉන් අනතුරුව නායකින් මුණ ගැහිලා සංහිඳියා ක්‍රියාපිළිවෙත පියවරෙන් පියවර ඉදිරියට ගන්නවා කියන එක ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් එක්ක කතා බහ කරලා, ඒ වගේම එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා මුණ ගැහිලා ආපු මේ සෑම සිද්ධියක්ම එකට එක්කාසු කරලා තමයි අපි කතා කරේ. කොහොම වුණත්
අවසාන වශයෙන් අපට කියන්නට තිබෙන්නේ මේ කාරණාව සම්බන්ධව දැන් ලාංකිකයින් හැමෝම කිව්වා අපි කිව්වයි කියන මේ එතුමා කිව්වයි කියන එක ඇමරිකාවේ ඉන්න ලාංකිකයින්ට ලෝකේ විශිෂ්ටතම රාජ්‍යයක් කරනවා ශ්‍රී ලංකාව කියන එක එතුමන්ගේ ගමන පිළිබඳව රට ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව පැහැදිලිව එතුමා කතා කරනු ලැබුවා එක්සත් ජාතීන්ගේ සමුළුව හමුවේ. ඉතින් ඒ නිසා අන්නේ වැදගත් කාරණා ටික අවබෝධ කරගෙන ඒ ගමනට සහය පළ කිරීම තමයි මං හිතන්නේ ලාංකිකයෝ දෙන. මොකද එතුමාගේ තියෙන බොහොම වටිනා බලාපොරොත්තු විශිෂ්ට ගමනක් යන්න දැන් කොහොමද කවුරුවත් ඇවිල්ලා මේ පෝස්ටරයක් ගහලා විශිෂ්ට වෙන්නේ රටක්. එහෙනම් අපි වැඩ කරන්න ඕනේ විශිෂ්ට රාජ්‍යයක් වෙන්න. මේ රටේ සෑම මිනිසුන්ගේම ආකල්පවල වර්ධනයක් වෙන්න ඕනේ. ආකල්ප වර්ධනයක් කරන්න නම් අධ්‍යාපනය පිළිබඳව හිතන්නට ඕන, අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳව හිතන්න ඕන. මොකද දැන් ඉන්න සමහර මැති ඇමතිවරුන්ට වඩා මට හිතෙනවා අර මේ වැඩි නායකයෝ ඇවිල්ලා පුවත්පත් වලට කරන ප්‍රකාශ වල එහෙම තියෙනවා බොහොම වටිනා අදහස්. තිරසාර අධ්‍යාපන සංවර්ධනය පිළිබඳව ඒ ඒ ඒ ඒ වන්නිලැත්තු කරන ප්‍රකාශ මට වෙලාවකට මේ සමහර අධ්‍යාපනයේ බාර ප්‍රධාන අයට වඩා මට වටිනවා, මට දැනෙන විදිහ. ඉතින් ඒ නිසා මේ ලෝකේ අපි විශිෂ්ට ජාතියක් වෙන්න නම් අපේ ආකල්ප වෙනස් වෙන්න ඕන. ආකල්ප වෙනස් කරන්න නම් අධ්‍යාපනයේ පිළිබඳව, ඒ කියන්නේ ජාතික ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕන. එහෙම නැතුව නම් බෑ. මොකද අපි හිතමු දැන් මේ දවස්වල මේ ප්‍රගිත් පොල් මිල එහෙම වැඩිනේ. දැන් පොල් මිල වැඩි හින්දා දැන් පොල් හිටෙව්වට හරියන්නේ නැහැ. ඒ පොල් කන්න වෙන්නේ සමහරට අපේ ළමයින්ට වෙන්න පුළුවන්. ඒ නිසා අනාගතය සඳහා ඊට කලින් දුර දකින්න ඕන. හෝඩියේ පන්තියට ළමයි දානකොට අවුරුදු 20කට පස්සේ හෝඩියේ පන්තියේ ළමයි මේ රටට පුරවැසියෝ වෙන බව හිතන්නට ඕන. ඒ නිසා රන් අස්වනු ගන්න නම් රන් බිත්තර වගා කරන්න ඕන අවුරුදු 20කට කලින්. එහෙම නැතුව 20ක් ගෙවිච්ච තැන රන් බිත්තර පැල කරාට රන් අස්වනු ගන්න බෑ. ඒ වගේම පොල් අද හිටෝලා හෙට කන්න බෑ. ඉතින් ඒ වගේ අපේ සමස්ත ජාතියට මේක උදේ පාන්දර කියලා දෙන්න වෙනවා සියත පත්තරෙන්. ඒ වගේම විශේෂයෙන් රට හදන තැන ඉන්න ඇත්තන්ටත් පොල් කර්මාන්තය පිළිබඳව විවිධ දේවල් මම හිතන්නේ ප්‍රගීත් ඇති ඉදිරියේදී මේ ගැන කතා කරන්න. ඔව් මට හිතෙනවා දැන් මේ ගැන කතා කරත් හොඳයි කියලා. දැන් මහාචාර්යතුමා කියවනේ මේ අපි අද වැව්වට ළමයින්ට තමයි පොල් කන්න, ළමයින්ට පොල් කන්න වෙයිද දන්නේ නැහැ මේ යන විදිය හැටියට නම්. ඔව් ඉතින් එළව පොල් තමයි දැන් කුස්සියේ ඉන්න අම්මලාට පේන්නේ මේ දවස්වල. ඔය කතාව ඔය විදිහෙම තියෙනවා මහාචාර්යතුමා. ලක්බිම පුවත්පතේ පාරිභෝගිකයන්ට එළව පොල් කඩිනම් විසඳුම් දෙන්න. දැන් ඊළඟට ඔය පුවතට මම සම්බන්ධ කරන්න කැමති ලංකාදී පුවත්පතේ සඳහන් පුවතත් මේ පොල් සම්බන්ධවම පුවතක් තියෙනවා. මේ තියෙන්නේ පොල් ගෙඩියක් රුපියල් 95යි බෑයත් විකුණන තත්ත්වයට පත් වෙලා තියෙනවා. පොල් බෑයත් දැන් විකුණන තත්ත්වයට පත් වෙලා තියෙනවා. කොහොම වුණත් රුපියල් 75ක උපරිම මිලක් තමයි නියම වෙලා තියෙන්නේ පොල් ගෙඩියට. හැබැයි 75ට කොහෙද ගන්න තියෙන්නේ කියන එක තමයි බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නය. දැන් අපි ලක්බිම පුවත්පතනේ බලමින් හිටියේ. දැන් ඊළඟට මේ ඔය පොල් සම්බන්ධම අපූරු කාටුන් එකක් මං දැක්කා අද පත්‍රයේ තියෙනවා. මේ තියෙන අද පත්‍රයේ බලමු ජනරාණිගේ කාටුන් එක. රාණි ලස්සන්ට කියලා තියෙනවා පොල් මිල සම්බන්ධව කොහොම වෙතත් දැන් අනිත් දේ තමයි පොල් ගාන වැඩි වගේම ගන්න හරි හමම් පොල් ගෙඩියක් නැති එක ඊළඟ ප්‍රශ්නේ තියෙන. ඒ කියන්නේ අර අපි කියන්නේ කලටි පොල් කියලා. ඉතින් හැබැයි කලටි පොල් තමයි හැමතැනම ලංකාවේ තියෙන්නේ. දැන් මේ කාලේ පාර්ලිමේන්තුවේ බැලුවත් කලටි පොල්. කලටි පොල්. හොඳයි අපි දැන් මේ පොල් ප්‍රශ්නේ ගැන කතා කරලෙමුකෝ. ජනරාණි මේ ගැන මොකද කියන්නේ කෙනෙක් ගන්න. පහුගිය කාලෙත් අපි ওই ගැන පහුගිය මම හිතන්නේ වැඩි දවසක් නෑ සතියකින් සතියකට පෙර ආතු වගේ අපි ওই ගැන කතා කරා. ඇයි මේ තරම් පොල් මිල ඉහළ නැගින්න හේතු වෙන්නේ? එක පැත්තකින් මේ ක්‍රුමීන්ගේ ප්‍රශ්න, අස්වැන්න තියෙන විවිධ ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි අපිට පැහැදිලිව පේන දරුණු ගැටලුවක් තිබෙනවා. අර උයන මේ උයන කියලා අර ඉඩම මේ ඉඩම කියලා කට්ටි කරලා තියෙන බොහෝ වෙලාවට පොල් ඉඩම්. ඉතින් ඒ ඉස්සර තමයි අපිට මේ 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 ඉතිහාසය පිළිබඳ බලද්දී අපි ඉගෙන ගන්න කාලවල නම් පොල් ත්‍රිකෝණය ගැන හරියට කතා කරා. නමුත් දැන් මං හිතන්නේ පොල් ත්‍රිකෝණයක් ගැන කතා කරන්න පුළුවන් දන්නේ ඒ ප්‍රදේශවලත් පොල් අස්වැන්න ඒ විදිහට ලැබෙනවද කියලා සැකයි. ඉතින් එහෙම තත්ත්වයක රට තියෙන්නේ. පැහැදිලිව අපි දැන් ඇත්තටම පොල් තෙල් පිළිබඳව ගත්තාම අපි වැඩිපුර කල්පනා කරන්න ඕන දැන් පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා ලෝකයේ තියෙන විශිෂ්ටම තෙල් වර්ගය තමයි පොල් තෙල්. කොච්චරද කියනවා නම් ළමයින්ට කුඩා ළමයින්ට බත් එක්ක අනලා කැව්වත් පොල් තෙල් වරදක් නැහැ කියන තරමට පර්යේෂණ වාර්තා එළි වෙලා තියෙනවා. ඒ වගේම මම මෑතක පෘතුගාලයේ සංචාරය කරන වෙලාවේ මම දැක්කා සුපිරි වෙළඳ සැලක ඉතාම විශිෂ්ට විදිය, කියන්නේ වටිනා භාණ්ඩ අවුරලා තියෙන සෝකේස් එකක තියලා තියෙන්නේ ලංකාවේ පොල් තෙල්. ඒ මිල දැක්කහම අපිට පුදුම හිතෙනවා එහි රත්තරන් වටින පොල් තෙල්
අපි මේ තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ අපි අද වෙන තෙල් වර්ගවලට යොමු වෙලා තියෙනවා. නමුත් ලෝකයේ විශිෂ්ටම මම හිතනවා නිෂ්පාදනයක් තමයි මේ පොල් කර්මාන්තයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන විවිධ නිෂ්පාදන. ඉතින් මේවා සම්බන්ධව ජනාධිපතිතුමා ඇමරිකාවේ ගිහිල්ලා ලෝකයේ විශිෂ්ට ජාතියක් කරනකොට මම හිතනවා සල්ලි හම්බ කරගන්න විශිෂ්ට ව්‍යාපෘතියක් තමයි පොල් කර්මාන්තය කියන එක උදෑසන මතක් කරන්න ඕන. පර්චේස් 1000යි හරි කමන්නේ. ගේ හදනකොට ගේත් එක්කම පොඩි පොල් පැලයකුත් හිටවන්න එක පොල් ගහෙන් පුළුවන් මං හිතනවා ගෙදරක පොඩ්ඩක් ෂේප් වෙලා සම්බෝලයක් හදාගන්න, කිරි හොද්දක් හදාගන්න. මොකද පොල් කියන එක අපට ඕන. අපි පොල් පොල් එක්ක බැඳිච්ච සංස්කෘතියක් තියෙන, ආහාර සංස්කෘතියක් තියෙන රටක්. මගේ ගෙදරවත්තේ පොල් ගස් තුනයි තියෙන්නේ. මට නම් ඒ පොල් ගස් තුනේ පොල් ගෙඩි ටික මගේ ගෙදර පරිහරණයට වැඩි තරම්. ඉතින් ඒ නිසා ඒ පොල් ගස් තුනොත් පොල් ගෙඩි කීපයක් විකුණන්න පුළුවන්. ඉතින් ඒ නිසා නාගරික සමාජයේ පවා පොල් ගහක් හිටවීම කියන එක පිළිබඳව අදවත් හිතුවොත් අවුරුදු 20කට පස්සේ ප්‍රගීතුත් මමත් වගේ ඇවිල්ලා මේ වගේ කතා කරන දෙන්නෙකුට මේ පොල් ගැන ප්‍රවෘත්ති මේ විදිහට කියන්න බැරි වෙයි. ඒ හින්දා අද පොල් හිටවලා හෙට කණ්ඩ හිටන්න එපා. අවුරුදු ගානකට පස්සේ පොල් කණ්ඩ දැන්වත් පොල් පැලයක් හිටේවට කමක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. මහාචාර්යතුමාටත් මේ දවස්වල ගානක් හොයාගන්න පුළුවන්. එහෙම ගත්තාම මම නෙවෙයි, මගේ නෝන තමයි හිමිසරේ යවට ගෙවල් වලට පොල් එහෙම දෙන්නේ. මං හිතන්නේ නෝනලට තමයි ඔක ගොඩක් දැනෙන්නේ. හැබැයි ඉතින් නෝනලට දැනනවා කියන්නේ මහත්තයාගේ සාක්කුවට පර්ස් එකට තමයි එක බලපාන්නේ. ඔව්, එහෙමනොත් සහනයක් ලැබෙනවා. රාණිට කොහොමද දැනෙන්නේ කියලා බලමු. අද පුවත්පතේ තියෙනවා රුසියාවේ නාවික හමුදාවට බෝට්ටු තුගයක්ම ගන්නවා රාණි. පේන හැටියට නම් අපේ ජනාධිපතිතුමා වගේ රාණිට මේක කියන්නේ. හොඳයි සර්, තව පොඩි එකක් තියෙනවා. මොකද්ද මේ පොඩි එක? එහෙ ලාබෙට පොල් එහෙම නැද්ද? දැන් රාණිට තියෙන ප්‍රශ්නේ පොල්. ඉතින් ජනාධිපතිතුමාගෙන් අහනවා ඔය බෝට්ටු ගේන අතරේ මේ පොල් ටිකක් එහෙමත් තියෙනවා නම් මෙහෙට පටවන්නකෝ කියලා තමයි රාණි කියන්නේ. ඒ තත්ත්වයට දැන් පත් වෙලා තමයි තියෙන්නේ. අපි ඊළඟට මේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මැතිවරණය සම්බන්ධව සෑහෙන සැරට කතා වෙන යුගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් සීමා නිර්ණ කටයුතුත් සිදුවෙන්න ඕනේ මේ මැතිවරණයට අදාළව. නිරීක්ෂණ සංවිධාන කියනවා සීමා නිර්ණ කටයුතු කමිටුව හරහා ඕනෑ කියලා. පළාත් සභාවල සීමා නිර්ණය කිරීමේ කටයුතු දැන්ට පවතින ජාතික සීමා නිර්ණ කමිටුව හරහාම සිදු කරන්න කියලා තමයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කැෆේ පැපරල් ආදී මේ සංවිධාන රජෙන් ඉල්ලීමක් කරන්නේ. ඔවුන් අපට පේනවා නිතරම මේ ලැබෙන්නට තිබෙන, පවත්වන්නට තිබෙන මැතිවරණය සම්බන්ධව දැන් බොහොම උනන්දුවෙන් කටයුතු කරන ස්වභාවයක්. ඒ තමයි ඉල්ලමින් සිටියේ මේ මැතිවරණය තමයි ඔවුනුත් ඉල්ලමින් සිටියේ. ඊළඟට මේ ලංකාදීප පත්තරේ මම දැක්ක තියෙනවා මහාචාර්යතුමනි මාර්තුවට පෙර පළාත් සභා ඡන්දය ඕනෑ කියලා කථානායකවරයාම අනක් නිකුත් කරලා තියෙනවා කියලා. හැබැයි පැපරල් සංවිධානය කියනවා ඡන්ද වසරකින් කල් යනවා කියලා. කථානායකත් කියනවා මාර්තුවට කලින් පළාත් සභා ඡන්දය තියන්න ඕනි කියලා. පැපරල් ලේදී කියනවා මේ තියෙන තත්ත්වය හැටියට නම් ඡන්දය අවුරුද්දකින්වත් ඕනම ඡන්දයක් තව අවුරුද්දකින් පස්සේ පැවැත්වෙන්නේ කියලා. මැතිවරණ මහගෙදර පැත්තේ ආරංචි කොහොමද? මැතිවරණ මහගෙදර පැත්තේ ආරංචි ගත්තාම මම දැක්ක මව්බිම පත්තරේ. මේ තියෙන මව්බිම පත්තරේ තියෙනවා මහගෙදර කවුද අපි ඒක කියන්නේ? අප්පච්චි කියලාද කියන්න වෙන්නේ? අප්පච්චි කියලා කියමු නේද? මහගෙදර අප්පච්චි මැතිවරණ කොමසාරිස්තුමානේ. එතුමා කියනවා ලබන අවුරුද්දේ ඡන්දේ තියන්න බැරි වුණොත් මම ගෙදර යනවා කියලා. මහගෙදර අතල්ලා දාලා වාරෙම මේ කියන්නේ ඒක තමයි ගන්න තියෙන තීන්දුව. මොකද ගොඩක් තනතුරු වල ප්‍රජාතන්ත්‍රවාදීව අපි කටයුතු කරනකොට අපිට එහෙම කටයුතු කරන්න බාධා වෙනකොට අපිට ඒ තනතුරු හොබවන්න දරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. එතකොට ඉතින් මතක් වෙන්නේ මේක අත්හැරීම ඇර බෑ කියලා. මොකද ඒක දරනවා නම් මොකද ඒක හරියාකාරව කරන්න ඕන. ඉතින් අපි මැතිවරණ කොමසාරිස්තුමාට සුභාශිංසන පළ කරනවා. එතුමාගේ රාජ්‍ය සේවයේ සම්බන්ධව තියෙන උනන්දුව සහ ඒ යහ පාලනය සඳහා ජනතාවගේ කැමැත්ත ලබා ගැනීම කියන මේ මැතිවරණය පිළිබඳව එතුමා මේ විදිහට බොහොම නිහතමානීව ස්වාධීනව අදහස් පළ කිරීම පිළිබඳව කොහොමත් අපි සියත පත්තරෙන් ඔහු බොහොම විශිෂ්ට ගණයේ රාජ්‍ය නිලධාරියෙක් හැටියට තමයි අපි හඳුනාගෙන තිබෙන්නේ. අපි මෙගම වෙලා බලන්නේ. ඔව්, වර්තමාන මැතිවරණ කොමසාරිස්වරයා ගත්තහම විශේෂයෙන් මාධ්‍ය තුල ගත්තත් මාධ්‍යවේදීන්ගෙත් බොහොම හිතයිෂී පුද්ගලෙක්. ඒ වගේම තමයි මේ එතුමාගේ කතා හරි රසවත්. ඒ වගේම රාජ්‍ය නිලධාරියෙක් විදිහට බොහොම කීර්තිමත්
නිලධාරියෙක් ඇතුමා. ඉතින් වැඩි දෙනෙක් බොහොම කැමති ඇතුමා එක්ක කනදුණු කරන්න කටයුතු කරන්න. ඉතින් ඒ නිසා කොයි වෙලාවෙ දැන් අපි මැතිවරණ සමයක් එනකම් බලාගෙන ඉන්නවා මේ එතුමා මොනවද කියන්න කියලා අහන්න. ඒ තරමට එතුමන්ගේ සේවය අගීමට ලක් වෙලා තියෙද්දි අපිත් බලන් ඉන්නේ එතුමා ගෙදර යනකම් නෙමෙයි, එතුමා මහගෙදර ඉඳගෙන මැතිවරණේ මෙහෙවනකම් තමයි බලාගෙන ඉන්න කියන එකත් මේ වෙලාවේ කියන්නේ. ගෙදර යනවා කියලා කියන්නේ මේ ඒකම නෙවෙයි, මේ යනවා කියලා පොඩි අතු කොඩියක් නිදාන්න. ඒ කියන්නේ එතන තියෙනවා කැමැත්ත කියන එක තියෙනවා මට වැඩ කරන්න නිදහස දීපල්ලා කියන එකනේ කියන්නේ. පැහැදිලිවම. එඳා මහින්ද දේශප්‍රිය මැතිතුමන්ට අපිත් කියනවා පොඩි ඔහම ඉඳහිට පොඩි රතු කොඩියක් දාන්න. හැබැයි යන්න එපා, ඉඳ බලන්න කියන එක. ඉඳලා කොහොම හරි මේ රටට සේවය කරන්නට ඕන අපි. ඔව්. වැඩේ තියෙන මෙහෙම ගිහිල්ලා අන්තිමට එතුමන්ට ආතතිය හැදින්න පටන් ගනිත් දැන් නේද? හිටමු කොමසාරිස්තුමාටත් අවසානයේ එහෙම තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වුණානේ. එහෙම නොවේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. මේ ආතතිය කියන ලෙඩේට කකුල් තියෙන්න ඕනේ. එහාට මෙහාට ආතතිය පයින්න. පනින්න. ලක් විම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට දැන් අවධානය යොමු කරන්නට ඕනේ. ඇදුම ඖෂධයෙන් නිව්මෝනියා අවදානමක්, කළුබොවිලා මහරගම බෙහෙත ඉවතට කියනවා. ඇදුම රෝගීන්ට සහ ළමා හතිය පවතින රෝගී දරුවන්ට ලබා දෙන ඖෂධයක් හේතුවෙන් නිව්මෝනියා තත්ත්වයක් මතුව බව හෙළි වෙලා තියෙනවා කියලා තමයි අදාළ රෝහල්වල ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ. ඒ නිසා දකුණු කොළඹ ශික්ෂණ රෝහල, කළුබොවිල රෝහලෙන් සහ මහරගම අපේක්ෂා රෝහලෙන් මේ ඖෂධ ඉවත් කිරීමට කටයුතු කරලා තියෙනවා කියන එක කියනවා. ඉතාම ඉක්මනින් මේ ඉවත් කරන්න කටයුතු කරා වගේ මෙවැනි රෝගීන් මම හිතන්නේ බොහෝ දෙනෙක් ඒ රෝහල්වල ප්‍රතිකාර ලැබනවා. ඒ අයට ඉතාම ඉක්මනින් ඒට විකල්ප ඖෂධ ලබා දෙන්න කටයුතු කරන්නටත් වෙයි. ඊළඟට මේ ටිකක් කතාබහට ලක්වෙච්ච එකක් තමයි අපි පහුගිය සිකුරාදා මේ වැඩසටහන අවසන් කරනකොටත් ඒ සාරිපුටෙන් තමයි අපි අවසන් කරේ, මේ ඔසරිපුටෙන්. ඔසරිපුටෙන් තමයි අවසන් කරේ මහාචාර්යතුමනි. ගිනස් වාර්තාවක් ලැබීමේ අරමුණින් මහනුවරින් සැරසුණු මනාල යුවළගේ මංගල ඡායාරූපයක් මගේ මංගල අවස්ථාව සම්බන්ධව කාගේ අවධානය යොමු වුණා. එකපාරට මේක මාර වැඩක්නේ කියලා අවධානය යොමු වෙනකොට අනෙත් පැත්තෙන් බොහෝ ප්‍රහාර වදින්නට පටන් ගත්තා මාධ්‍යවලින්, සමාජ මාධ්‍යවලින්. මේ හැම එකකින්ම ප්‍රහාර වදින්නට පටන් ගත්තා. එහි ගොදුර බවට පත්ුනේ අර මනාල යුවළ නම් නෙමෙයි, ගොදුර බවට පත්ුනේ මේ මධ්‍යම පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා. එතුමම තමයි අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ. කොහොම වුණත් ඒ නිසා දැන් ගිනස් වාර්තා කෙසේ වෙතත් වාර්තාගත විදිහට ලංකාවේ කතා වෙන පුවතක් බවට මේ පුවත පත් වෙලා තිනෝ. දිගම ඔසරිපුටට හිමි වාර්තාව තියන් ගිල වෙච්ච සිද්ධි. දැන් මේකේ සිද්ධිය ගත්තාම ආසල් දරුවනේ මේ සාරිය අල්ලගෙන ඉන්න අපි දැක්ක කිලෝමීටර් ගානක් දිගයි අල්ලගෙන ඉන්නවා. දැන් මේ මං කැමති මේ වගේ සිද්ධියක් පිළිබඳව මහාචාර්යතුමා මොනව හිතනවද කියන්නේ ටිකක් සමාඩ වෙනස් වෙන්න පුළුවන් මීට වඩා. මම කල්පනා කරන්නේ දැන් ඔය ප්‍රවෘත්ති, ඒ කියන්නේ මේ ලංකාවේ විවාහය කියන එක ලෝකේ විතරක් නෙමෙයි අපේ රටෙත් පුදුම විදිහේ සංස්කෘතික අංගයක්. එතකොට ඒ සාරිපොට, දිගම සාරිපොට විදියට ගිනස් වාර්තාව තැබීමට ඒ අහල පහල ඉන්න ළමයි ටිකනේ දායක කරගෙන තියෙන්නේ. අපි මේක පැත්තකින් තියමු, ශ්‍රී ලංකන් ප්‍රවෘතිය, ශ්‍රී ලංකාවේ ප්‍රවෘතිය පැත්තකින් තියලා මේක කොරියාවෙන් හරි, ජපානයෙන් හරි, ඇමරිකාවෙන් හරි, එංගලන්තයෙන් හරි ওই ප්‍රවෘතිය ආවනම් අද අපි ওই ප්‍රවෘතිය ඉදිරිපත් කරන්නේ කොහොමද? අපි ඉදිරිපත් කරන්නේ මොහිම විශිෂ්ට ප්‍රවෘත්තිය විදිහට. මේ රටේ ළමයිනුත් අපේම මේ සංස්කෘතියේ අංගයක්. මම දිවයින පුරා පාසල්වල දේශනවලට යනවා. මම අන්තිමට අහන ප්‍රශ්නයක් තියෙනවා, මේ ශාලාවේ ඉන්න අනාගතයේ කසාද නොබඳින ළමෙක් ඉන්නවනම් කරුණාකරලා අත උස්සන්න කියලා. කිසිම දවසක පේදුරු තුඩුවේ ඉඳලා දේවුන්දුරු තුඩුව දක්වා කිසිම ළමෙක් පහේ පන්ති ඉඳලා ඉහළට කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලා එක අතක් උස්සලා නැහැ. ඒ හින්දා දොස්තර නොවුනත්, ඉංජිනේරුව නොවුනත් මේ ළමයි කසාද බඳිනවා. ඉතින් මේ කසාදය කියන එක බොහොම සුන්දර අත්දැකීමක් මේ ජීවිතය තුළ. එතකොට ඒ වගේ දෙයකට ළමයි පොඩි නිදහසකට එළියට අරගෙන මේ වගේ දෙයකට සම්බන්ධ කර ගැනීම මම නම් දකින්නේ වරදක් හැටියට. හැබැයි අපි වැරදි හැටියට දකින්න ඕන ඕවා නෙවෙයි. ඔයිට වඩා දේවල් මේක චිත්‍රපටයක් බලන්න ගියා, නාට්‍යයක් බලන්න ගියා, ක්‍රීඩා උත්සවයක් වගේ බොහොම සුන්දර අත්දැකීමකට දායක වීමක් හැටියට තමයි මම දකින්නේ. මම අහනවා පෙරලා, මේ ප්‍රවෘතිය අද ලෝක ප්‍රවෘතිවල තිබ්බනම් අපි අද මෙතන දිගහරින්නේ බොහොම විශිෂ්ට ප්‍රවෘතියක් විදිහට. ඒ නිසා අද අපි සියත පත්තරෙන් අපි වෙනත් විදිහකට මේක දකිනවා. ඒ දරුවෝ ගැනත්, ඒ වගේම ඒ යුවළ ගැනත්, ඒ වගේම ඒ දරුවෝ ඒ අත්දැකීමට යොමු කරපු පාසල් සහ විදුහල්පතිවරු පිළිබඳව
මගේ අධිකරණය නම් මට ඔවුන්ට වරදක් පනවන්න බෑ. මම මගේ සුන්දර සෞන්දර්යාත්මක අධිකරණේ නම් මම නිදොස් කොට නිදහස් කරනවා. ඒක තමයි මට කියන්නේ. මහාචාර්යතුමා එහෙම නිදොස් කොට නිදහස් කරාට දොස් පවරනවා දැන් මධ්‍යම පළාත් මහාමතුතුමාට හතර වටෙන්ම සිසුන් ලබා සාරිපුත ඇල්ලීම ගැන පරීක්ෂණ ආණ්ඩුකාරවරියත් මැදිහත් වෙලා තියෙනවා. සිද්ධියට අධ්‍යාපන ඇමති වාර්තාවක් ඇඳවයි කියලා තියෙනවා මේ සම්බන්ධව. ඊළඟට ගත්තහම මන් දකිනවා මෙය නිසාම වන්නට ඕනේ මේ සම්බන්ධව නැවත මේ ළමයි සම්බන්ධව. මං හිතන්නේ මේ සාරිපුත නිසාවත් ඉදිරියේදී එන ළමා දිනේ නිසාවත් නෙමෙයි අපි කතා කරන්න ඕනේ. ඒක දිනපතා අපි අවධානයේ ඔයිට වඩා වැදගත්. දැන් අද ළමා නාට්‍ය උළෙල තියෙනවා කොළඹ අගනුවර ටවර් රඟහලේ ලංකාවේම දිස්ත්‍රික් නියෝජනයේ. ඉතින් ළමා නාට්‍ය උළෙලේ තියෙන සමහර අධ්‍යක්ෂින් පවා මෙබඳු අධ්‍යක්ෂින් මේ නිසා මම ආරාධනා කරනවා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුසා ගෝකුල ප්‍රනාන්දු මැතිනියගේ ප්‍රධානත්වයෙන් ළමා නාට්‍ය උළෙලේ අද නාට්‍ය හතරක් තිබෙනවා. තව රංගහලේ ළමයි එක්ක පොඩ්ඩක් පාසල් ගුරුවරු ඒ වගේ මම්මලා තාත්තලා පොඩ්ඩක් ඔළුව දාලා බලන්න මේ ප්‍රවෘත්ති අස්සේ මම හිතනවා ළමයින්ට ඉතාම වැදගත්. මේ ළමා නාට්‍ය උළෙල වගේම තමයි මට අර මහපාරේ දිගම ඔසරි පොටේ කතාවත්. සමහර විට ඒ සහභාගී වෙච්ච දරුවන්ට අනාගතයේ ඒ දරුවෝ අතින් අපූර්ව නාට්‍යයක් නිර්මාණය වෙන්න ප්‍රස්තුතයක් වුණත් ඒ මානසික නිදහස කියන එක ඒකත් අපූර්වත්වයට අපි දකින්න ඕනේ. මොකද අපි ජීවත් වෙන්නේ ස්මාර්ට් යුගයක. ඒක අපි තමයි උදා කරගත්තේ. මෙහෙම ඉලෙක්ට්‍රොනික විද්‍යුත් යුගයක ඉන්නකොට මේ වගේ අපූර්ව දේවල් මේ පශ්චාත් නූතන පාසල් සංස්කෘතිය තුළ සිදුවෙන්නට හැකි. ඔව්. කෙසේ වෙතත් මෙය අපි දකින ආකාරය ඔබට කිව්වා සියත පත්‍රයේ විදිහට ළමයින්ට සිදුවන අඩන්තේට්ටම් ඊට වඩා ඕන තරම් මේ රටේ තිබෙනවා. ඉතින් එවැනි සිද්ධි පිළිබඳව ඔබ දැනුම්වත් නම් වහාම මෙන්න මේ අංකයට දැනුම් දෙන්න කියලා ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් දැනුම් දීමක් තිබෙනවා. ළමයින් හිංසනයට ලක්වනවා නම් 19:29 පැමිණිලි කරන්නට කියන එක තමයි ඔවුන් කියන්නේ. එතකොට ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා කියන එක. ඒ වගේම ලක්බිම පුවත්පතට නැවත අවධානය යොමු කිරීමේදී මේ රෝහින්ගයා පිළිබඳ අසත්‍ය පුවත රෝහින්ගයා පිළිබඳ අසත්‍ය පතුරවනවා කියන බදියුදීන්ගෙන් CID පැමිණිලි කියලා පුවතක් වාර්තා වෙලා තියෙනවා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යතුමා රහස් පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවා කියලා. මේ රෝහින්ගයා වැසියන් ලංකාවට ගෙන්න ගන්න යනවායි කියලා කතාවක් ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මගිනුත් පහුගියදා කිව්වා එහෙම තීරණයක් අරගෙන නැහැ කියන එක. නමුත් දැන් තවදුරටත් ඒ පුවත තටු අරගෙන පියාඹගෙන යනවා. ඉතින් ඒ නිසා ඒක අසත්‍යක් කියලා පැහැදිලිවම බදියුදීන් ඇමතිතුමා ප්‍රකාශ කරලා තිනවා. ඒ තමයි ලක්බිම වගේ මන්දක තවත් පුවත්පත්වලත් ඒ සම්බන්ධව පළ කරලා තිබෙනවා. හැබැයි අපි හැබැයි ඒක කියන්න ඕන එතුමා නෙවෙයි මං හිතන්නේ මේ රටේ ආගමන විගමන ඒ විෂය භාර අමාත්‍යවරයෙක් තමයි කියන්න ඕනේ. මොකද එතුමා නෙවෙයි මට නම් හිතෙන්නේ කියන්න ඕනේ. ඒක කියන්න ඕනේ මේ රටේ ජාතික ආගමන විගමන ප්‍රතිපත්තිය පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා. විදේශ කටයුතු අමාත්‍යාංශත් නිවේදනයක් නිකුත් කරා එහෙම සම්බන්ධතාවය කියන්නේ එහෙම මේ ගෙන්න ගන්න අදහසක් නැහැ කියන එක. කොහොම වුණත් මියන්මාරේ තවමත් තත්ත්වය ගත්තහම උණුසුම් මේ රෝහින්ගයා ගම්මානයේ වැසියන්ට අත්වෙච්ච ඉරණමත් එක්ක ලක්ෂගානක ජනතාවගේ මේ ගම්මානයක් වහම මේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි ලක්ෂගානක ජනතාවක් එතන තියෙනවා. ඉතින් උන්ට මොකද වෙන්නේ කියන එක බංග්ලාදේශයට කොටසක් පිටත් වුණා. දැන් මෙහෙට එනවයි කියන ආරංචියක් පැතුරුණා. ඒ අනුව තමයි මේ මෙවැනි පුවත් මෙවැන්නට පටන් ගත්තේ. ඒ සමගම මේ සකලබුදන් කාටුනේ තියෙනවා ඊට සම්බන්ධ කතාවක්. මහාචාර්යතුමා ලංකාවට සරණාගතයෝ බාරගන්නේ නැතිලු මෙහෙ ඉන්නේ තනාත විචයනේ තවාරගෙන කොහොමද කියලා තමයි. ඒක පැහැදිලි සත්‍යයක්. ඉතින් අපි ඔක්කොම අනාත වෙච්ච මිනිස්සු කියලා තමයි මට නම් හිතෙන්නේ. නිදහස නම් අපි ලැබුවේ නැහනේ. ඉතින් 48 ඉඳලා නිදහස ලැබුවකොට නිදහස ලැබුවේ නැහැ. ඉතින් නිදහස ලැබුණා මිනිස්සු මේ බෝට් වලින් හොරෙන් එක එක රටවලට පයින් නැහනේ. ඒ විදිහටම එංගලන්තෙට මේක අයිති වෙලා තිබ්බනම් ඉතින් කොහෙවත් ලෝකේ පයින් ඕනේ නැහනේ. පාස්පෝර්ට් එකේ ලෝකෙම යන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා නිදහස ලැබුවේක වරදක්ද කියලාද. මොකද අද ඉන්න තරුණ පරම්පරාවකින් ඇහුවනම් ජනමත විචාරණයක් තියලා එංගලන්තෙට ආයි කොලණියක් කරන්නද කියලා ඔක්කොම උන් ඡන්ද දෙනවා. කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම. ඉතින් මට හිතෙන්නේ උදේ එහෙම. ඉතින් ඒ නිසා අපි අර ජනාධිපතිතුමා කියන විදිහට විශිෂ්ට ජාතියක් වෙනවා නම් අපේ පාස්පෝර්ට් එක අනිත් රටවල් පිළිගන්න තත්ත්වයට එනවනේ අනිවාර්යෙන්.
දැන්තියන තත්ත්වයටද ඉතින් මේක සරණාගතයන්ගේ රටක් ඉතින් අපි දෙන්නත් ඇතුළුව මේ රටේ ඔක්කොම අනාතයෝ කියල තමයි මට හිතෙන ඉඳ නාතවෙන්න වෙනවා කොහට අරිති අපි තැමේලයම් බලන් ඉති විදේශ ජනමනේ ගෙදරකට බඩු අමුට්ටුවක් ගෙනවත් අපි පිටරටකම්මයිගන්න බලන්නේ අපේ තියෙන පොල් ගෙඩිය වටනාකම දැන්න මේ දැන්ල තියෙන්නේ ඉතින් මමත් පොල් ගැන මෙච්චර දැක්ක අර අපි අසවේදුලා කියලා ඉගෙනගත්ත ඒ රටට ගියපු හාම පොල් තෙල් තියලා තියෙන නිකම් මේ රත්තරන් තෙල් වගේ මේ මේ කබඩ්ඩොල මේ සුපිරි වෙළඳ සැල්වල ඉතින් ඒ පොල් අයිති රටේ මිනිහෙක් විදිහට මට නිකන් අමුතු විදිහට නිකන් ගහම්බීරකමක් ඇති වුණා ඒ රටේ ඉතින් මේ පොල්වලට තියෙන දැන ඉතින් පොල් තියෙන රටනේ අපි ඉතින් ඒ නිසා මේවා සම්බන්ධව අපි ඇත්තටම මේ උදෑසන අපි ඇත්තටම 48 නිදහස ලැබලා අපිට හොඳක් දුනේ කියලා අපි හිතන්නට ඕන. ඒ කියන්නේ අපෙන් සුද්ධ නිදහස අරගත්තා වගේ එකක් තමයි. එහෙමත් කියනවලු නේද මේ උඹලගෙන් අපි නිදහස් උනේ කියලා එහෙමත් කියනවලු. අපි දන්නේ නැහැ එහෙම කතන්දරත් අහලා තියෙනවා. ඉතින් හැබැයි අර රටේ රාජ්‍ය නායකයා කියන ප්‍රකාශයත් එක තමයි අපි උදෑසන ඉන්න ඕන. අපිට බැරි වුණත් අපේ මරණයෙන් මතු හරි මේ රටේ අනාගත පරපුරට විශිෂ්ට රාජ්‍යයක් හදන්න තමයි අපි මේ හැම ප්‍රයත්නයක් දරන්නේ මේ සියත පත්තරේට ඇවිල්ලා අපි දෙන්නත් කරන්නේ ඒ වගේම වැඩක්. ඒ අතරේ අපි දැන් සූදානම් වෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය වෙත අවධානය යොමු කරන්න සියත පත්තරේ කොළඹට ඒ වගේම ගාල්ලට මහනුවරට නුවරඑලියට සහ රත්නපුරයට විටින් විට වැසි ඇති වෙන තත්ත්වයක් අද දවසේ පෙන්නුම් කරනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. මන්නාරමට වැසි වාර කිහිපයක් ඇති වෙනවා කියලත් තියෙනවා. යාපනයටත් වැසිවාර කීපයක් ඇති වෙනවා කියලා තියෙනවා. මේ තමයි අද දවසට අදාළව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නිවේදනයේ සඳහන් වෙන කාරණා. ඉතින් ඒ කාරණාවල හැටියට තම තමයි දැන් මෙතන තියෙනවා කොළඹටත් විටින් විට වැසි ඇති වෙනවා කියලා. ප්‍රධාන නගර ගත්තාම ලංකාවේ කොළඹ, ගාල්ල, මහනුවර, රත්නපුර මේ ආදී නගර බොහෝ නගරවලට විටින් විට වැසි ඇති වෙන තත්ත්වයක් තමයි අද දවසේ පෙන්නුම් කරන්නේ. අපි සූදානම් මේ සමගම කෙටි විරාමයක් ලබා ගන්න. ගොඩක් දේවල් අපි කතා බහ කරා. කතා කරන්න ඊටත් වඩා ගොඩක් දේවල් අපිට ඉතුරු වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ සියල්ල හරියටම දැනගන්න දිගටම රැඳිලා ඉන්න සියත පත්‍රෙත් එක්ක. ග්‍රාමීණ අනතුරු යළිත් සියත පත්‍රයේ මමත් මහාචාර්ය පැටික් රත්නායක මහත්මයා ඔබ වෙනුවෙනුයි අපි මේ පත්‍රේ හැම අකුරක්ම ආරම්භ කියවන්න කියන එකත් නැවතත් මතක් කරන්නට ඕනේ. ඒ අතරේ ලක්බිම් පුවත්පතේ ප්‍රධාන පිටුවේ මම දකින ප්‍රධාන සිරස්සලයක් මහාචාර්යතුමා ශ්‍රී ලංකා ඉරාන සිරකරු හුවමාරුවක් ගිවිසුමකට රජයේ අවධානය නිතර අහන්න ලැබෙන පුවතක් තමයි ඉන්දියාවේ අපේ දීවරයෝ නම් මාරු කරගන්නවා මේ විදිහට. දැන් ශ්‍රී ලංකා ඉරාන සිරකරු හුවමාරුවක්. ඉරානයේ කිව්වම ඉරාන සිරකරුව කෙසේ වෙතත් ඉරාන සිනමාව නම් ටක් ගාලා මතක් වෙනවා. අපි අපේ කලාකරුවොත් ආභාෂයට ගන්නවා බොහෝ වෙලාවට. මේ සිරකරුවන් හුවමාරු කරන්න රජයේ දැන් අවධානයම වෙලා තියෙනවා කියලා තලතා අතුකෝරල මහත්මිය සහ ඉරාන තානාපතිවරයා අතර හමුවකුත් පහුගියදා පැවැත්තිලා තියෙනවා. මේ කාරණය ඔකට වඩා වැදගත් වෙන්නේ මේ සිරකරුවන් සිරගත වෙලා ඉන්නේ ඇයි කියන කාරණේ. දැන් ඉරානය වගේ ගත්තාම මද්‍රව්‍ය සම්බන්ධ පුවතක් නම් මේවා පිළිබඳව මම හිතනවා අධිකරණ පද්ධතිය කල්පනා කරන්න ඕනේ. මොකද අද ලෝකෙම එකම විශ්ව ගම්මානයක් කියලා අපි හිතන්නේ ඉරානය, ශ්‍රී ලංකාව කියලා එහෙම බෙදෙන්නේ නැහැ සමහර දේවල් වලදී. ඒ නිසා මම හිතනවා සමස්ත ලෝකයම පිළිබඳව හිතලා සමහර තීන්දුව ගන්න වෙනවා. ඒ නිසා මේ සිරකරු හුවමාරුව සුහද අර හුවමාරු වගේ හිතන්න අමාරුයි. මේ අය කළ වරදි, ඒ කියන්නේ වැරදි දේවල් මොනවද කියන එක ගැන අවධානය යොමු කරන්න වෙනවා. ඒ අතරේ ලක්බිමේ තියෙනවා දෙමළ ඩයස්පෝරාවේ වෙනස ගැන සතුටුයි කියලා. ඇමරිකානු තානාපති කියන්නේ ශ්‍රී ලංකාව තුළ ස්ථාවර සාමයක් ඇති කරන්න ගොඩනැගීම වෙනුවෙන් ස්ථාවර සාමයක් ගොඩනැගීම වෙනුවෙන් ගෝලීය ද්‍රවිඩ පරිෂදයේ යොමු වී තිබීම සතුටට කරුණක් කියලා ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහතා සඳහන් කරයි කියලා. හැබැයි ඉතින් මේ ඩයස්පෝරාව ගැන හැමතිස්සෙම කියවෙන්නේ නම් මේ ලංකාවේ සාමය ස්ථාවර සාමයක් ඇති කිරීම කෙසේ වෙතත් යලිත් වතාවක් ලංකාවේ සාමය කඩවෙන විදිහට කටයුතු කරන්න දැඩි උත්සාහයක් දරනවා කියන එක ජාත්‍යන්තරයත් එකතු කරගෙන එකතු වෙලාද ජාත්‍යන්තරය ඇත්තටම කියලා හිතනවා. මෙහෙම ගත්තාම නම් ඒගොල්ලොත් එකද එකතු වෙලාද කියලා. ඔව් අපි කොහොම හරි ශ්‍රී ලංකාව මම හිතනවා සියලු ජාතීන් ඒ වගේම විවිධ ආගම් එක බොහොම සර්ව ආගමික සර්ව සංස්කෘතික රටක් විදිහට බෞද්ධාගම ඒ සිංහල ජාතියත් එක්ක ඉතාම මිශ්‍ර වෙලා යන සුහද ශ්‍රී ලාංකේය රටක් එක දජයක් යටතේ ඒකීය රාජ්‍යයක් යටතේ බොහොම සමගිව සාමදානෙන් සාධාරණ සමාජයක් කරා
අපි අන්නටුව නිසා මේ රටේ ජීවත්වෙන මහජාතිය වගේම අනෙකුත් සුළු ජාතීන් සියලු දෙනා එක මවකගේ දරුව විදිහට ක්‍රියා කිරීම තමයි අපි බලාපොරොත්තු වන්නේ අපේක්ෂා කරන්නේ. ඔව් ඒයට මේ මම අපි දකිනවා. නමුත් මහා සමුළුවේදීත් ශ්‍රී ලංකාවට දෙන්න පුළුවන් හැම සහයක්ම දෙනවා කියලා ජගත් මහලිකම්තුමා පවා ප්‍රකාශ කරනවා. එහෙම තිබියදී තමයි ඇමරිකාව ඇමරිකානු තානාපති අර වගේ කතාවක් කියන්නේ. හැබැයි දිනමින පත්‍රයේ තිබෙනවා තවත් වැදගත් කාරණාවක්. උතුරේ තත්ත්වය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රධානතින් සාකච්ඡා. කියන්නේ උතුරු පළාතේ විටින් විට සාමයේ කඩමනාකාරී සිද්ධි කිහිපයක් වාර්තා වුණා. අමුදාසෙපල උන්ට පොලිසියල දාරින්ට සිදු වුණ අඩන්තෙට්ටම් සම්බන්ධ මහාචාර්යතුමාගේ දිව ඉන පුවත්පත් තිබෙනවා නම් මෙහිදී මම දැක්ක දකුණු පළාත ආණ්ඩුකාරතුමා හේමකුමාර නානායක්කාර මහතා මේ උතුරේ මහාමතිතුමා සම්බන්ධව ප්‍රකාශයක් කරලා තියෙනවා. උතුරේ පොලිසියට මේ තියෙන්නේ විග්නේශ්වරන්ගේ ඉස්සර සංහිඳියාව දැන් නැහැ. උතුරේ පොලිසියට හමුදාවට විවිධ කල්ලි වලින් වන හිරිහැර සුළුවෙන් තකන්න එපා. දකුණු පළාත ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහත්මයා තමයි මෙහෙම කියන්නේ. ඉතින් මේ ඔක්කොම දෙකක් තුනක් නෙමෙයි එකක් කියන එක අපි තේරුම් අරගන්න ඕනේ. ඒක අපි මේ එක විට මේ හැම උපුටා ගැනීමක්ම කළේ. ඒ නිසා මම හිතනවා මහෑමතුමාට මතක් කරලා දෙන්න ඕන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට ගිහිල්ලා මේ රටේ ජනාධිපතිතුමයි කියන්නේ එතුමාගෙත් එතුමා ආණ්ඩුකාරය විදිහට මේ රටේ මහා ආණ්ඩු ප්‍රතිපත්තියට වග කියන කෙනා. ඉතින් ආණ්ඩුකාරතුමනි අපි බෙදෙන තැනට කටයුතු කරන වචනයක්වත් ඔබතුමා කින් ප්‍රකාශ වෙනවාට අපි කිසිදු මං හිතනවා ද්‍රවිඩ ජාතීන්වත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම විශිෂ්ට විදියට මේ රාජ්‍ය සේවයේ ආණ්ඩුකාරතුමාගෙන් අපිත් බලාපොරොත්තු වෙනවා නොබෙදෙනු රටක් විදියට මේ සංහිඳියාවතුමාගෙන්. ඔව්. ආණ්ඩුකාරතුමා නෙවෙයි මේ ආණ්ඩුකාරතුමා තමයි කියන්නේ මේ කතාව. කියන්නේ මහෑමතුමාට අපි විග්නේශ්වරන් මහෑමතුමාට මතක් කරලා දෙන්නට ඕන. ඔව්. අනිත් විශේෂම කාරණාව ජනාධිපතිතුමා මේ වෙන්වෙන් වශයෙන් නෙමෙයි ලෝකයේ හැම වෙලෙකින් කතා කරේ ශ්‍රී ලාංකිකයෝ විදිහට එක රටක රටේ නායකයා විදිහට. ඉතින් හැමතිස්සෙම එතුමා එහෙම උත්සාහයක් දරනකොට මේ ආණ්ඩුකාරවරු මහෑමතිවරු හැමෝම එකට එක්කසු එතුමා එක ඒ ගමන යනවා නම් මෙවැනි ගැටලු බොහෝ දුරට නියපොත්තෙන්ම කඩලා ඉවත් කරන්න බැරි වෙන්නේ නැහැ. අපි ඊළඟට දකිනවා මේ ලක්විවේ තියෙනවා නැන්දම්මා මලයයි බොරුවට සල්ලි අරන් රඟපෑමක් කරපු අපූරු බෑනා කෙනෙක් ගැන පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. ඒ වගේම ඊටම වටිනා කාරණාවක් මම ඊට පහලින් දකිනවා පොඩි ළමයි වාහන පැද්දොත් මව්පියන්ට දඬුවම්. පහුගිය කාලේ පොඩි රැල්ලකුත් ගියා මේ මහාචාර්යතුමා මේ පොඩි කතාවක් මේ සමාජෙ තිබ්බ පොඩි කතාවක් මේ හැමදේම ළමෙක්ට දෙන්න කියලා කතාවක් ගියානේ. අර ෆෝන් එකක සිද්ධියක් සම්බන්ධව අන්තර්ජාලය පුරා ගිය වීඩියෝ එකක් ආවට පස්සේ පොඩි මේ ජනප්‍රිය කතාවක් එන්න පටන් ගත්තා දෙන්න ඕක ළමෙක්ට කියලා. දෙන්න කියලා නන් නෙමෙයි කිව්වේ දීපන් කියලා තමයි ඒ කතාව කියේ. හැබැයි ළමයින්ට වාහන නම් දෙන්න එපා. ළමයින්ට වාහන දෙන්න ගත්තොත් ඒක ලොකු ලෙඩක් වෙනවා. පොහොගේ කාලේ එහෙම මෙච්ච අනතුරු කීපයක්ම අපිට දකින්නට ලැබුණා. පොඩි ළමයි වාහන පැද්දොත් මව්පියන්ට දඬුවම්. ඒක මම හිතනවා හොඳ. මම හිතනවා ජනාධිපතිතුමා කියනවානේ ලෝකයේ විශේෂ ජාතියක් කරනවා කියලා. ඉතින් ඒවට මේ පොඩි පොඩි වැඩ මම හිතන්නේ හොඳයි එහෙම කරන එක. මේවා ගොඩක් අදාළ වෙන්නේ ඔය ගමේ ඉන්න අයිසක මිනිසුන්ගේ දරුවන්ට නෙවෙයි. ඒ දරුවෝ නම් ඉතින් හොරෙන් අරන් යන ගෙදර තියෙන විල්බරෝ එක හරි පොඩි ඔය ෆුඩ් බයිසිකලයක් හරි. ඉතින් මේ වගේ වැඩ කරන්නේ මේ අගනුවර සමාජයේ මැති ඇමතුරුන්ගේ මහ ධනපති පවුල් වල පැටව. මම හිතනවා මොලෙත් අවුල්ද කියලා හිතෙනවා. මොකද මානසික තත්ත්වයක් බලන්න ඕන මේ රට රතවාහන පදවනකොට. මොකද උමතුයෙන් පිස්සුවෙන් කියලා තමයි මිනිස්සු යට කරගෙන යාන වාහන හප්පගෙන ගෙවල් දොරවල් කඩාගෙන වෙලාවකට පාරේ නෙමෙයි ගෙවල් ඇතුලේ ආලින්දවලත් යන්න උත්සාහ කරපු අවස්ථා තිබෙනවා. ඒ නිසා මම හිතනවා දෙමව්පියෝ මම හිතනවා යාන වාහන ප්‍රවේශමින් පරිහරණය කරන්න යතුරු ආදිය පරිස්සමෙන් තියන්න. මොකද දරුවන්ට මේවා දුන්නොත් හිරේ යන්න වෙන්නේ අම්මටයි තාත්තටයි සමහරට අම්මයි තාත්තයි නැත්නම් ආච්චිටයි සීයටයි. දැනටත් රුපියල් 25000 දඩේ ක්‍රියාත්මකයි කියන එකත් අපි මේ වෙලාවේ මතක් කර දෙන්න ඕනේ. රිදුරු බලපත්‍රයක් වළංගු බලපත්‍රයක් නැතුව රියදාවණය කිරීම බරපතල වැරැද්දක්. ඒ නිසා අනිවාර්යයෙන් මේ අවුරුදු 18 අඩු දරුවෙක් දුන්නොත් ඊට පස්සේ දෙමව්පියන්ට තමයි පළවෙනිම වැරද්ද යොමු වෙන්නේ. අර මේ මනසත් බලන්න ඕනේ කියපු එකේ මහජාතුමා දිනමිනේ තියෙන හොඳ අපූරු පොතක් රියදුරු බලපත් දීමේදී මානසික යෝග්‍යතාවත් බලයි කියලා. ඒ සම්බන්ධවත් ඉදිරියේදී අවධානය යොමු කරන මේ මානසික වෛද්‍යවරයෙක්ලා පිළිගත් මානසික වෛද්‍යවරයෙක්ලා ඒ පිළිබඳව සහතිකයකොත් රියදුරු බලපත්‍රය ගණිතී ඉදිරිපත් කරන්න වෙනවා. හැබැයි මේ හැමදේම එන්නේ ගන්න ඉන්න අයටනේ. ඉස්සරහට ගත්තු අයගේ මේ தත්ත්වය පිළිබඳ සොයා බලන්න වැඩ පිළිවෙලක් මම හිතනවා. ගත්තු අයගේ මානසික தත්ත්වය බැලුවොත් මම හිතනවා භාගෙන් භාගයකට විතර ලංකාවේ රියදුරු බලපත්‍රය අවෝසි කරන්න වෙනවා. මොකද
වැඩිපුර අපේ රටේ වාහන ධාවනය කරන්නේ බස් රථ රියදුරෙහිම මානසික රෝගියකින් පෙළෙනවා. මොකද ඒගොල්ලෝ වාහනේ අරන් යන්නේ ගියර් එකෙන් නෙමෙයි හෝන් එකෙන්. ඉතින් මේ හෝන් ගගහා යන අය ගෙනම් අනිවාර්යයෙන්ම මානසික ලෙඩක් තියෙනවා. මොකද අපි සිග්නල් ලයිට් කණුවක් ගාව වාහන 15ක් විතර ඉන්නකොට අන්තිම 15 වෙනිය තමයි ඉස්සෙල්ලම හෝන් එක ගහන්නේ පළ කියලා අර වාහනේ ඉස්සරහට ඉතින් විසිලා යන විදිහට හෝන් එක ගහනවා. ඉතින් එහෙම නෙමෙයි ඒක අනුපිළිවෙලින් වාහන ටික ඇදෙන්නට ඕන. එහෙම පිටිපස්සෙන් ඉඳලා රේල් ගේට්ටුවක් ගාව අත්‍රැක්ටරේට හෝන් එකක් ගහලා ඒ මනුස්සයාගේ ගියර් එක විසිරුණාම ට්‍රැක්ටරේ පැන්න පාරට ගාල්ලේදී මේ සිද්ධිය සිද්ධ වුණේ ට්‍රැක්ටරෙත් එකේ මනුස්සයා යටකරන ගියා ජීවිතේ හානි වුණා. හෝන් එකෙන් මේ වගේ ආතති නැති කරන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ රියදුරු බවතුන් මං හිතනවා ඔබ කියන විදිහට ලයිසන් තියන අය චෙක් කරොත් පරීක්ෂා කරොත් මං හිතනවා භාගෙන් භාගයක්ම මානසික ලෙඩු කියලා තමයි මට නම් හිතෙන්නේ. ලෝකේ මේ තරම් මං හිතනවා වැරදි කරන මහපාරක් මම නම් දැකලා නැහැ. මේ තරම් හෝන් ගහන පිරිසක් දැකලා නැහැ. සියත පත්තරේ අහනවා නම් අඩුම තරමින් මේ හෝන් ගහන එකක් හරි දවසේ අඩු කරනවා නම් අපි විශිෂ්ට සේවයක් කළා වෙනවා. මේ හොඳ කතාවක් මහාචාර්යතුමා කිව්වේ. ඒකත් එක්ක දැන් මම විශේෂයෙන් අර කාරණාව මතු කළේ දැන් මේ ඔක්කොම එන්න ඉන්න අයට දැන් මේ මොහොතේ අරන් තියෙන අයට වයස් සීමාව ඉදිරියට අරන් යනවා කියලා කියනවා. ඉතින් මේ මනස පරීක්ෂා කරලා දෙන්න යනවා කියනවා දැන් මේ අද. ඉතින් මේව ඉදිරියට වගේම ගත්ත අය සම්බන්ධවත් අපි හොයලා බලලා කරන්න ඕනේ කියන එක තමයි අපේ යෝජනාව වෙන්නේ. අපි දැන් පොඩ්ඩක් ජාත්‍යන්තරයේ පැත්තට ගිහිල්ලා ඉන්න සූදානම්. මේ කාල වකවානුවම ගත්තාම ආචාර්යතුමා ලෝකයේ මේ විශේෂයෙන් යුරෝපයට ඒ තරම් සුබදායි කාල වකවානුව නේ. මට මතකයි කවුරු හරි ලෝකයේ ඉන්න අනාවැකි කරුවන් අතරේ බොහොම ප්‍රබල පුද්ගලයෙක් කියලා තිබ්බ 2025 වෙනකොට මුස්ලිම් ආක්‍රමණයක් යුරෝපාකරයට එන්න පුළුවන් අවදානමකුත් තියෙනවා කියලා. ඉතින් සමහර ඒ කියපු අනාවැකි මේ වෙනකොට සාර්ථක වෙලා තියෙනවා, සමහර ඒවනම් නිෂ්ඵල වෙලා තියෙනවා. කොහොම වෙතත් අන්තවාදී ක්‍රියා නම් එන්නෙම දරුණු. මේ මුස්ලිම් කියලා අපි මේ කතා කරන්නේ ත්‍රස්තවාදය ගැන නෙමෙයි, අන්තවාදය පිළිබඳව නෙමෙයි, ත්‍රස්තවාදයත් එක්ක කතා කරන්න වෙන්නේ. දැන් මේ අපි පෙන්වන්න යන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක්ද කියන තාම හොයාගෙන නැහැ. හැබැයි ඇසිඩ් ප්‍රහාරයක් පිළිබඳව එංගලන්තෙන් අපිට වාර්තා වෙනවා. ඉතින් අපි ඒක දැන් බලමු. එංගලන්තයේ ලන්ඩන් නුවරින් මෑතක සිට ඇසිඩ් ප්‍රහාර පිළිබඳ සිද්ධි රැසක් වාර්තා වෙනවා. එහි නවතම සිද්ධිය වාර්තා වුණේ ඉකුත් සෙනසුරාදා රාත්‍රියේදී. එදින රාත්‍රී 8ට පමණ නැගෙනහිර ලන්ඩනයේ ස්ටැෆර්ඩ් හි මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලින් ඉලක්ක කර පිරිසක් විසින් ඇසිඩ් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරු වලට අනුව එම ස්ථානයට පැමිණි ලන්ඩන් පොලිස් නිලධාරීන් සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රහාරය එල්ල කර ඇත්තේ සංවිධානාත්මක කණ්ඩායමක් වූවත් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ සැකකරුවන් අතර සිටි 15 හැවිරිදි බාල වයස්කරුවෙක්. සැකකරුගේ ශරීරයේද ඇසිඩ් ප්‍රහාර හමුවේ ඇති වූ තුවාල තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. ස්ථානයට පැමිණි ගිලන්රථ සේවකීන් මගින් තුවාල ලබා සිටි පුද්ගලින් 6 දිනකට ප්‍රතිකාර ලබා දී ඇති අතර ඉන් තිදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය ඇසින්දුටු ඇතෙමෙකු පවසන්නේ පිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව අදාළ පිරිස මගින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කරගත් බවයි. ඒ අනුව තුවාල ලබා සිටින පුද්ගලින්ද සිද්ධියට සම්බන්ධ බවට මේවන විට සැකමතුව තිබෙනවා. ලන්ඩන් පොලිසියේ මෙහෙවීම මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. අනතුරුව අපි යලිත් සීත පත්‍රයේ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා සමග තවදුරටත් සූදානම්. අපි ඉදිරි මිනිත්තු කිහිපෙදිත් මේ පුවත්පත්වල තිබෙන වැදගත් කාරණා පුටා ගන්න. සිද්ධිය වැදගත් විදියට සිද්ධ වෙලා නැති වුණාට ලංකාදීප පත්‍රයේ තියෙන වැදගත් කාරණාවක් ජෝසප් මයිකල් රවි කාවින්ද ගෝරියක කියලා. ගම්පහ එජාප යෝන් පෙරමුණු රැස්වීම රත්තේ කියලා තියෙනවා. දැන් මේ ඡායාරූපෙත් තියෙනවා ගම්පහ දිස්ත්‍රික් ජාතික යෝන් පෙරමුණු රැස්වීමදී හිටපු ඇමති ජෝසප් මයිකල් පෙරරා මහතා සහ මහතා රවි කරුණානායක මහතා සමග වචන හුවමාරුවක කියලා නම් කරලා පොඩි බහින්බස් වීමක් වෙන ආකාරයක් තමයි අපිට ඒදිත් පේන්න තියෙන්නේ. දැන් මේ ජෝසප් මයිකල් පෙරේරා මහත්මයා කතා කරන්න ගියාම මයික් වැඩ කරලා එහෙමත් නැහැ කියන්නේ නම් හිතාමතා ඒවා ඕෆ් කරා කියලා. ඉතින් පොඩි අඩ දබරයක් ඇති වෙලා තියෙනවා, ගැටුමක් ඇති වෙලා තියෙනවා මේ එම ස්ථානයේදී. දැන් මේ සූදානම් වෙනවනේ එක්සත් ජාතික පක්ෂ ශ්‍රේණි නිදහස් පක්ෂය මේ ආදී සෑම පක්ෂයක්ම ඉදිරි මැතිවරණ වලට දැන් සූදානම් වෙනවා. තම තමන්ගේ බිම් මට්ටම ඊළඟට තරුණ නායකත්වය බලගන්වමින් ඉන්නේ. ඉතින් එහෙම අවස්ථාවක තමයි මේ තත්ත්වය තියෙන්නේ. මේ දැන් එකම පක්ෂයක
විවිධ යුගයන් දැන් මෙතන මං මට පේන විදිහට යුග තුනක් මට පේනවා මහජනතුනේ කොයිතරම් දුර ඩිවරද දන්නේ ජෝසප් මයිකල් පෙරගතම් ජේෂ්ඨේ පක්ෂේ ඊළඟට රවි කරුණානායක එතුමත් දැන් ජේෂ්ඨ නායකෙක් කාමින්ද ජයවර්ධන අතීත නූතන සහ පශ්චාත් නූතන දේශපාලඥින් තිදෙනෙක් යුගත්‍රයක් යාකරමින් සටනක කියලා වගේ තමයි මට හිතෙන්නේ දාන්නේ හොඳ සිරස්තනය අපූරු සිරස්සලයක්. ඉතින් දැන් මෙහෙම රණ්ඩු වෙනකොට මෙහෙම ගෝරි දාගන්නවා අපි ගෝරිය කියම කියලම පාවිච්චි කරමු ලංකාවේ මෙහෙමනේ තියෙන්නේ. මෙහෙම ගෝරි දාගන්නකොට මේවා බලන් ඉන්නවා නම් කොහේ හරි තැනක ඉඳලා ජයා ජයවර්ධන හිටපු ජනාධිපති තුමන්ලා SWRD බණ්ඩාරනායක මැතිතුමන්ලා මේවා බලාගෙන ඉන්නවා නම් කොහොම හිතර වැද්ද මොනවා කියනවා ඇද්ද? සිරිම බණ්ඩාරනායක මැතිනි ඉතින් අපි මේ ඒවද මේ කියද්දි මේ බණ්ඩාරනායක මැතුමා කියද්දි අන්නක පත්‍ර එකක් තිබුණා එතුම පිළිබඳව සඳහන් කරන සැප්තැම්බර් 25ද හෙට 26 26 බණ්ඩාරනායක ගුණසමරුව හෙට සමරනවා කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවගත අග්‍රාමාත්‍ය SW බණ්ඩාරනායක මැතිතුමන්ගේ ගුණ සමරන්නට නියමිතයි කියලා තමයි කියවෙන්නේ. හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එනවද? ඒක අපිට හෙටම තමයි බලන්න වෙන. දැන් ගොඩක් කලකට කියනවා හැම දෙයකටම ආරාධනා කරනවා එන්නේ නැහැ. එතුමන්ලා කියනවා ආරාධනා කරේ නැහැ ඒ නිසා එන්නේ නැහැ. ඕක තමයි වෙනදී. අපි සියද පත්‍ර විදිහට ගියමු හිටපු ජනාධිපතිතුමාටත් යන්න කියලා. මොකද බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කියන එක මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ආත්මය වගේ හින්දා මග අරින්න බෑ. පොඩි වෙනසක් මම දකිනවා. රජය කරවන සමයේ පිළි නොපැද්ද බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගරු නොකරපු බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලට දැන් ටිකක් වැඩිපුර ගරු කරන්න පෙළඹිලා තියෙන වගේ එකක් මම කතා කරනවා. ඒ කියන්නේ දැන් ආණ්ඩු කරන අයටත් මම හිතනවා හෙක්ටර් කොබ්බෑ කඩුව මහත්තයා මතක් වෙලා තියෙනවා. ඉතින් ඒවා සාධනීය ලක්ෂණ. මොකද ජනාධිපතිතුමා ලෝකයේ විශිෂ්ට ජාතියක් විදිහට ඉදිරියට යනවා නම් ගොඩක් අය ආපහු හැරිලා බලන එකත් හොඳයි. මොකද එච්චර ආපහු හැරිලා බලන ගතියක් අපේ රටේ නැහැ. එහෙනම් මම හිතනවා ඒ බණ්ඩාරනායක ජයවර්ධන කොතලාවල මේ වගේ එන්.එම්. පෙරේරා කෘතහස්ත දේශපාලන නායකින්ගේ විශිෂ්ට දර්ශන වාදයන් අපි අමතක කරන්න අපිට බෑ. ඉතින් මේ මල්ලගත් තියෙන අපූර්ව ලිපියක් ලංකාදීප ඇතුල් පිටුවක බණ්ඩාරනායක මැරෙන මොහොතේ ළඟ සිටි පොලිස් ඉන්ස්පෙක්ටර් කවුද? විජේරත්න වරකාගොඩ කලාකරුවා නන්. ඉතින් අපූර්ව ලිපියක් නොකී කතා කියලා විශිෂ්ට ජනමාධ්‍යවේදී KD රංජිත් කුමාර මහතා තමයි ලියන්නේ. බණ්ඩාරනායක මහත්තයාට වෙඩි වැදිලා 1956 පෙරලියත් එක්කලා ටික කලක් යනකොට 1959 වර්ෂයේදී එතුමා අභාවප්‍රාප්ත වුණා. මේ වෙඩි වැදුණු සිද්ධියෙන් පස්සේ එතුමා රෝහලට අරගෙන ගියාට පසුව සැනකින් ආණ්ඩුකාර ඔලිව ගුණතිලක මහතා විශේෂ රථයකින් රෝහලට ගිහිල්ලා තිනවා. ඒ රෝහලට යනකොට පෙරගමන් රථේ ඉදිරි අසුනේ ඉඳලා තියෙන විජේරත්න වරකාගොඩ පොලිස් නිලධාරියා. එතකොට මේ මොහොතේ ඔලිව ගුණතිලක මහතා සම්බන්ධ වෙලා තින්නේ සරමකුත් මේස් බැනියමකුත් පමණක් ඇඳගෙන. ඒ ගෙනියන මොහොතේ සල්ලි කර්මයකට භාජනය කරන්න බණ්ඩාරනායක මහතා ගෙනියන මොහොතේ බණ්ඩාරනායක මහතාට ළඟට ගිහිල්ලා කතා කරනකොට බණ්ඩාරනායක මහතාට කතා කරන්නට බෑ. බණ්ඩාරනායක මහතාගේ දෑස් කඳුලෙන් තෙත් වෙලා තිබෙනවා. බණ්ඩාරනායක මහතා ඔලිව ගුණතිලක ආණ්ඩුකාරතුමාට කියලා තියෙනවා මට සිරිමා මැතිනිය බලන්න ආසයි කියලා. ඒ වදන් තමයි අවසන් වදන් වෙලා තිබෙන්නේ. ඔහු සදහටම දෑත් පියාගත්තා. ඒ වගේම තමයි මේ විජේරත්න වරකාගොඩ කියන පොලිස් නිලධාරියා එවකට පාර්ලිමේන්තුවට දේහය රැගෙන යන දිනයේ ඒ කාර්යභාර නිලධාරියා බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේකේ විවිධ තොරතුරු තියෙනවා. ආයෙත් දවසක එතුමා මහපාරේ රථවාහන පරීක්ෂා කරනකොට ඔබ කිව් විදිහට අද රථවාහන ගැන නීති රීති ගැන කතා කරා. ලයිට් නැතුව ධාවනය කළ රථයක් නවතලා තිබෙනවා 1950 ගණන්වල. ලයිසන් එක චෙක් කරපුවාම පරීක්ෂා කරපුවාම ඩොක්ටර් ඒ.ඊ. සරච්චන්ද්‍ර යුනිවර්සිටි ඔෆ් සිලෝන් කියලා ඒ ගමන් බලපත්‍රය තිබිලා තියෙනවා. ඊට පස්සේ ගමන් බලපත්‍රය නෙවෙයි රියදුරු බලපත්‍රය. ඊට පස්සේ බැලුවාම මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර. ඊට පස්සේ මේ
පොලිස් ඇඳුම ඇතුළේ ඉන්න මිනිස්සයාගේ දෑත් එකතු වෙලා අනේ සමාවෙන්න සර් කියලා එදා කියලා තියෙනවා. පොඩි වරදකුත් තිබෙනවා. හැබැයි මේ වරදට ඔබතුමා උසාවි දැම්මුත් මට නඩුකාරයාගෙන් නඩු වැටෙනවා. අනේ සර් ගෙදර ගිහිල්ලා ලයිට් එක හිමින්සනේ හදාගන්න. ඉතින් සරච්චන්ද මහත්තයා කියලා තියෙනවා අනේ මම දන්නේ ලයිට් නැති බව, තාම පාර හරියට අඳුරු වෙලා නැති නිසා කියලා. මේකේ අපූරු කතා ගොඩක් තිබෙනවා. ඉතින් මේ මුළු රටම මං හිතනවා සනසපු සිනමා වේදිකාවක්, නාට්‍ය වේදිකාවක් විජේරත්න වරකාගොඩ මහතා. ඉතින් ඔහු පිළිබඳව ඔහු ඇතුලේ ජීවත් වෙච්ච අපූර්ව මේ පොලිස් ඇඳුමේ ඇතුලේ හිටපු අපූර්ව මිනිසෙක් ගැන කතාවකුත් මේකේ තියෙනවා. බලන්න අද ඇතුල් පිටුව මෙච්චර කතා කරාට වඩා පොඩි වෙනස් විදිහ සටහනක්, අපුරු තෝරා ගැනීමක් මහජනතුමාගේ. අද පුවත්පතේ ප්‍රධාන සිරස්සල අපි තිබෙන කාල වේලාවත් එක්ක සිරස්සල වශයෙන් මතක් කරගෙන යමු මහජනතුමනි. වැව්හාර පස් විකුණන ජාවාරමක් පිළිබඳවයි හෙළිදරව් කිරීම, හම්බන්තොට වැව් දැඩි අවදානමකට වැව් වලින් ගන්නා පස් අධිවේගී මාර්ග ව්‍යාපෘතිට විකිණීමේ ක්‍රියාවකුත් දැනට මේ වැව් වේලලා තිබෙනවා. මේ ඔයගේ වරදක් තියෙනවා. ඉස්සර කාලේ කරේ වැව්හාරලා වැවයි දාගබැයිනේ ඒ පස් වලින්. ඒ කාලේ මේ මහමාර්ග ගැන අවබෝධයක් රජවරුන්ට තිබුණේ නැහැ, දාගැබ් හැදුවා. එතකොට දැන් වැව්හාරලා මහමාර්ග හදන එකේ වරදක් තියෙනවද? අරක වැවක් වෙන්නේ නැද්ද? මොකද්ද මට තේරෙන්නේ? ඔව්, වතුර පිරුණහම වෙන අවදානමද දන්නේ නැහැ. මෙතන තිබෙන ගැටලුව ඒක ඕවා වැව්ද වෙන වතුර වලවල්ද? මේ මිනිස්සු ඔය කියන විදිහ හැටියට නම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් සම්බන්ධව තමයි මේ කතා කරන්නේ. ඒ අතර යාපනයේ උග්‍ර ජල හිඟයක් පිළිබඳවත් කතා කරනවා. මේ ප්‍රවෘත්ති නිකන් බොහොම ක්‍රමවත්ව වැව්හාරලා ඒ පස් වලින් බොහොම නිසි ක්‍රමවේදයකට විද්‍යාත්මක විදිහට මේවා කරනවා නම් මේ දෙකේ පොඩි මට හිතෙනවා මේ ටිකක් සාධනීය පැත්තකුත් තියෙනවා නේද? ඔව්, අපි ඒකනත් අපි විශේෂයෙන් කියනවනේ. දැන් මේ වෙලාවේ සියත පත්‍රයේ බලාගෙන ඉන්නවා නම් මේ සම්බන්ධ නිලධාරීන් මේ අපි කියපු කාරණා ප්‍රධාන සිරස්සලේ සම්බන්ධ මහජන සමහර ඒවා තියෙනවනේ. වැව් හාරන්න ඕන දැන් ජනතාවෙන් තිබුණේ වැව් කීයක්ද? 5000ද කොහෙද හැරුවේ? එතකොට හාරනකොට ඉතින් එන්නේ පස්සේ වෙන දේවල් නෙවෙයි එන්නේ. මෙතන තිබෙන ගැටලුව මහජනතුමා දැන් හාරිය යුතු නැති තැන් හාරනවාද දන්නේ නැහැ. ඒ නිසා වැව් නෙවෙයි මේ. අපි පොඩි මතක් කිරීමකුත් එක්ක සමුගාන්ට සූදානම්. අද දවසේ අපිට තිබෙන කාල වේලාව අවසන් වීමත් එක්ක නැවතත් මේ රටේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් වෙත බොහොම ලෙංගතු ටෙලි වෘතාන්තයක් අරගෙන අද ඉඳලා අපි එනවා සියත ටීවී රාත්‍රී 8 ඉඳලා 9 වෙනකම් පුරා පැයක් මුළුල්ලේ සූර්ය නෑයෝ මේ සූර්ය නෑයෝ ටෙලි වෘතාන්තය ඔබ නරඹලම මං හිතන්නේ මේ ගැන අදහසක් ඇති කර ගැනීමයි වටින්නේ. එක්තරා ටෙලිනාට්‍ය යුගයක් යලිත් මේ රටේ ප්‍රේක්ෂකයන් වෙත සිහිගන්වන නාට්‍යයක් විදිහට අපිට පේන තිබෙන්නේ. මේ ඔබෙත් මගේත් අපි කවුරුත් නියෝජනය වෙන වෘතාන්තයක් කියනකත් මතක් කරමින් අද රාත්‍රී 8ට සිත ටීවී සූර්ය නෑයෝ එක්ක එකතු වෙන්න කියන ආරාධනාව කරමින් අපි සමුගන්නවා මහාචාර්යතුමනුත් මමත් යලිත් සියත පත්‍රෙන්. අපි හමු වෙමු හෙට උදෑසන 6:30ට. ඔබට සුබ දවසක්.